අයිබෝවන් සුබ දින උදෑසනක් අද අගෝස්තු මාසයේ 19 වෙනි බදාදා දවසේ සුපුරුදු පරිදි ඔබේ කණ්ඩේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රශ්න ඒ වගේම ඒවට පිළිතුරු බොහොමයක් හමු වන කාලයක් ඒ වගේම අභිනව අමාත්‍ය ධූරය අමාත්‍ය මණ්ඩලය දියුරුන් දීමෙන් අනතුරුව ඔවුන් අභිනව පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වීමට සූදානම් වන පසුබිමකයි ඔබ අප මේ ආකාරයෙන් නිවුස් ෆස්ට් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නික්වන්නේ මේ දිනවල විදුලි කප්පාදුව පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු තිබෙන අප සූදානම් මේ පිළිබඳව තොරතුරු ප්‍රවෘත්ති ප්‍රකාශය අතර බාරය ඔබට ගෙනෙන්නට ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් ප්‍රස්වීම අද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10ට අමාත්‍ය මණ්ඩලය රැස්වීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා मौलिक ප්‍රවෘත්ති ප්‍රකාශය ආරම්භයේදී මා ඔබට සඳහන් කළා පෙරේදා දිනේදී මේ නොරොච්චෝලේ බලාගාරයේ ග්‍රීඩ් උපපොළේ ඇති වූ දෝෂයක් හේතු වෙන් දෙවෙන පුරා විදුලිය විසන්දෙව්වා කෙසේ වෙතත් පැය ගණනාවක මෙහෙයුමකින් අනතුරුව තමයි දිවෙනට යලි විදුලිය ලැබුණේ කෙසේ වෙතත් ඊයේ දිනේදී විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරා මේ විදුලියට හිමිව තිබෙන ඉල්ලුම හේතුවෙන් අකණ්ඩව මේ විදුලි සැපයුම ප්‍රමාණවත් ආකාරයෙන් ලබා දීමට ඔවුන්ට නොහැකි බව ඒ නොරොච්චෝලේ බලාගාරය තවමත් මේ පද්ධතියට එක් කර නොතිබීම හේතුවෙන් යනුව කාණ්ඩ 4කට වෙන් කරමින් දිවයිනේ ප්‍රදේශ රසක් කාණ්ඩ 4කට වෙන් කරමින් විදුලිය ලබා දීමට ඔවුන් තීරණය කර තිබෙනවා යනුව පවතින තත්වය තුළ දිනකට පැය 2 විනාඩි 45ක කාලයක් දිවයින පුරා විදුලි සැපයුම අත්හිටුවීමට ඊයේ සිට පියවර ගණනා යනුව විදුලිය විසන්ධිකරණ වේලාවන් පෙරවරු 10 සිට පෙරවරු 11:45 දක්වා එක් කාණ්ඩයක් ඒ වගේම පෙරවරු 11:45 සිට පස්වරු 1:30 දක්වා තවත් කාණ්ඩයක් පස්වරු 3:15 සිට පස්වරු 5 දක්වා තවත් කාණ්ඩයක් ඒ තමයි උදෑසන කාලයේදී මේ කාණ්ඩ 4ට විදුලිය විසන්ධිවන වේලාවන් අපි ඔබට සඳහන් කළොත් ඒ කාණ්ඩයට උදෑසන 10 සිට 11:45 දක්වා විදුලිය විසන්ධිවන විට ඔවුන්ට රාත්‍රී කාලයේ සවස 6 සිට රාත්‍රී 9 දක්වාත් මේ ආකාරයෙන් විදුලිය විසන්ධිවනවා बी कांडे लिस्ट संधान करते भी ने पेरवारु 11:45 पस्वरु 1:30 अतर दिवा काले विदुले विसंदिवन कांडायम ओउंट यालित रात्री काले रात्री 9 सिट 8 दक्वा काले तुले विदुले विसंदिवनवा सी कांडे लिस्ट पस्वरु 1:30 सिट पस्वरु 3:15 दक्वा काले तुले विदुले विसंदिवन पुद्गले इंट रात्री काले दी රාත්‍රියේ 8 සිට රාත්‍රී 9 දක්වා කාලය තුල විදුලිය විසන්ධිවනවා ඒ අනුව අවසන් කාණ්ඩය ලෙස දක්වා ඇත්තේ ඩී කාණ්ඩය ඔවුන්ට සවස 3:15 සිට සවස 5 දක්වා විදුලිය විසන්ධිවන විටදී යලිත් රාත්‍රී 9 සිට රාත්‍රී 10 දක්වා විදුලිය විසන්ධිවනවා කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ සඳහන් කර තිබෙන්නේ ඔබට අත්‍යවශ්‍ය කාරණයක් දැන ගැනීමට අවශ්‍ය නම් 19:87 යන දුරකථන අංකයට ඇමතීමෙන් ඔබට ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීමට හැකිවන අප සූදානම් මේ පිළිබඳව ඉදිරියේදීත් වැඩිදුර තොරතුරු ඔබ වෙත එගෙන එන්නට මීළඟ පුවත වෙත අවධානය යොමු කළොත් ඊයේ දිනේදී කොළඹ කොටුවේදී උද්ඝෝෂණ කිහිපයක් පැවැත්ුණා මේ රැකියාලාභී උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීමේ අක්‍රමිකතා සම්බන්ධයෙන් රැකියාලාභී උපාධිධාරී ලේකණේ නම ඇතුළත් නොවූ උපාධිධාරීන් සිය අභියාචනා ලබන දෙවෙනිදායින් පසු යොමු කළ යුතු බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ තම අමාත්‍යංශයට එම අභියාචනා යොමු කළ හැකි බවයි. රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය පෙරේදා ප්‍රසිද්ධ කෙරුණා. එහෙත් ඇතැම් උපාධිධාරීන් පැවසුවේ මීට පෙර නිකුත් කළ ලේඛනයේ තම නම සඳහන්ව තිබුණද පෙරේදා නිකුත් කළ ලේඛනයේ නම සඳහන් නොවූ බවයි. ඊට විරෝධය පළ කරමින් රැකියා විදෙහිදු උපාධිධාරීන්ගේ සංගමය ඊයේ කොළඹදී විරෝධතාවක නිරත වුණා. හිටපු ජනාධිපති ලේකම් උදයාර් සෙනෙවිරත්න මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන ඒකකයේ හමුවේ පෙනී සිටිනවා. ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන ඒකකයේ ලේකම්වරයා සඳහන් කළේ ඊට අදාළ සිතාසි මේවන විට බාර දී ඇති බවයි. මේ අතර ජනාධිපති කොමිෂම හමුවේ සාක්ෂි ලබා දීමට අද දිනේත් හිටපු ජාතික බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා කැඳවා තිබෙනවා. අද ඔහු සාක්ෂි ලබා දෙන්නේ 13 වැනි දිනටයි. ඊයේ දිනේ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ජනාධිපති කොමිෂමේ විමර්ශන ඒකකයේ හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නා. මෙරටට ගැලපෙන අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු නව පාසල් විෂය නිර්දේශයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි. ඒ අනුව එක ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා විෂය මාලාව සංශෝධනය කෙරෙනු ඇති. ලේකම්වරයා ප්‍රකාශ කළේ මෙරට ආර්ථික රටාව රැකියාව වෙළඳපොළ ආදී ශ්‍රේෂ්ඨ රැසක් ආවරණය වන පරිදි නව විෂය නිර්දේශය සකස් කිරීමට නියමිත බවයි. ඒ සඳහා අදහස් සහ යෝජනා ලබා ගැනීම දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන බවද ඔහු පැවසුවා. මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ අධ්‍යාපන වෘත්තිකයින් සිසුන් ව්‍යාපාරිකයින් විවිධ කාර්මික ශිල්ප ශ්‍රේණිවල නිරත වූවන්ගෙන් අදහස් සහ යෝජනා මේ සඳහා ලබා ගන්නා බවයි. මීට අමතරව නව විෂය නිර්දේශය හරහා වත්මන් අධ්‍යාපන ක්‍රමයෙන් ළමා මනසට එල්ලවන දැඩි පීඩනය තුරන් කිරීමටද සැලසුම් කර තිබෙනවා. නව විෂය නිර්දේශය ලබන වසරේදී පාසල්වලට හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවද ලේකම්වරයා ප්‍රකාශ කළා. මෙවර මහමැතිවරණයෙන් විපක්ෂ බලය හිමිකර ගැනීමට සමත් වූ සමග ජන බල වේගී දිනේදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මෙයාලා පිනුම් ගහලා බල්ටි ගහලා විසිල් ගහලා තමයි මේ ආණ්ඩුව ගත්තේ. වැඩ බැරි නම් දෙන්න අපි කරලා පෙන්නන්නම් කියලා දැන් පෙන්නන හැටි ඊයේ පැය 6ක ආසන කාලයක් මේ රට අඳුරේ තැබලා දැන් කමිටුපත් කරලා ඒකට මොකද උනේ කියන හොයා ඉන්න උත්සාහයක් එදෙනවා. අපි දන්නා මොකද වෙන්නේ කියලා විදුලි කප්පාදුවක් සිද්ධ වෙවි. ඒ විදුලි කප්පාදුවේ තුල විවිධ ආකාරයේ අයතාලෙස නැවත වතාවක් විදුලිය මිලදී ගැනීම සඳහා යම් සූදානමක ඉන්නවයි කියන වැඩපිළිවෙල සමාජයේ තියෙනවයි කියන කාරණේ මුලින්ම කියන්න. සා මේ දැන් අපි හොඳට ඊයේ දිනේදී දැක්කා. තව තව හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට අපිට බලා ගන්න පුළුවන්. මොකද 3-2ක බලයකුත් දීලා තියෙනවා. හිටපු ජනාධිපතිවර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තනතුරු හදන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න හදනවයි කියලා. මොකද්ද මේ බොරු වැඩේ? ඇයි මේ මෙවැනි දේශපාලන ඩීල් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක එක ඩීල් ආරක්ෂා කරගන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගන්න මේ රටේ 3-2 මිනිස්සු බලය දුන්නාද කියලා අපි මේ රටේ ජනතාවෙන් අහනවා. 3-2ක් නෙමෙයි 6-5ක බලයක් ලැබුණත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පිටින් කිසිදු තීන්දුව తీරණ ගැනීමක් සහ කටයුතු කිරීමක් මං හිතන්නේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් කරන මේකේ මේ රටේ ජනතාව එවැනි බලයක් කිසිදු පාර්ශවයකට ලබා දීලා නැහැ කියලා අපි විශ්වාස කරනවා. අපි අහනවා මේ රට ඉදිරියට ද යා යුත්තේ පිටිපස්සට. ඔය දානමිනි ව්‍යවස්ථා සංශෝධනය නම නං තොරතුරු දැනි ගැනීමයි අයිතිය වැනි සාධනීය පියවරන් ආපහු අකුලා ගන්නවද? ඒ වගේම සාදීන කොමිෂන් සභා ටික ආපහු ආපස්තර දානවද? එහෙම නැතුව ධනමිනි සංශෝධනය වෙනස්කම් වලට භාජන. අපි හිතනවා සමහර සාධනීය කාරණා තියෙන වෙනස් විය යුතු දේවල් වෙනස්කම් වලට භාජනය කරනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව පසුගිය දිනේ කිහිපේ මුළුල්ලේම විවිධ කතිකාවන් ගොඩනැගුණා. විශේෂයෙන්ම අභිනව අධිකරණ අමාත්‍යවරයා ලෙස වැඩබාරගත් අලි සබ්‍රි මහතා සඳහන් කළේ මේ අද දිනේ පැවැත්වෙන පළමු කැබිනට් ඇමතිවරුන්ගේ හමුවේදී මේ 19 වන සංශෝධනයේ පිළිබඳව මූලික කැටුම් පතක් ඉදිරිපත් කර ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටද නියමිත වන බව අප සූදානම්. මේ පිළිබඳවත් ඉදිරියේදී ඔබට තොරතුරු ගෙනෙන්න මිලඟ පොත වෙත අවධානය යොමු කරොත් කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ මොහොතක මේවන විට ලංකාව තුළ සංචාරක ශ්‍රේෂ්ත්‍රයේ යම්කිසි වූ පසුබෑමක් ලක්ව තිබෙනවා. කෙසේ වෙතත් කොරෝනා ව්‍යාප්තිය සමග තාවකාලිකව නතර කර ඇති සංචාරකීන් මෙරටට ගෙන්වා ගැනීම යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වාර්තාවක්
අද දිනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ මේ යටතේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඇතුළු කටයුතු සඳහා මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සංචාරකීන්ට අවස්ථාව ලබා දීමට සැලසුම් කර ඇති බවයි. මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමග ආඩපණ වී ඇති හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රයට ලබා දී ඇති සහන පැකේජය සම්බන්ධයෙන් පැරණි ගිය ටිකට්ලු පිළිබඳව සාකච්ඡාවක් ලබන සිකුරාදා පැවැත්වෙන බවද ඔහු ප්‍රකාශ කළා. 104 කැපිටල් ලෝන් එක वाहन लीसिंग कंपनी सेलिंग එම පොත සමගින් අප සෝදනා වන්නේ න්ියුස් ෆස්ට් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශන වෙන සමගනට අප යලිත් සුපුරුදු පරිදි හමුවන්නේ අපගේ live at 55 ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබට සුබදායි දවසක්.